මම මේ මාද සාකච්ඡාව සම්බන්ධයෙන් එක් විශේෂී කාරණයක් ගැන දැනුවත් කරන්න. මොකද විශේෂයෙන්ම ඊයේ දිනවල ඊයේ දිනය තුල සමහර විද්‍යුත් මාධ්‍ය වල ඒ වගේම විශේෂයෙන්ම සමාජ ජාලාවල මේ Facebook වීඩියෝ වලත් වෙනත් වෙබ් අඩවි වල විශාල මඩ ප්‍රචාරයක් මම සම්බන්ධව ප්‍රචාරය වුණා. මම දේශපාලනයට එන්න කලින් පුරියපිටියේ නගරයේ බොහොමකමේ පදිංචි වෙලා ඉන්නවා. 2011 මම බෝහිංගමේ සිට කුරුණෑගල පදිංචියට ගියා සිසුන් මගේ දරුවාගේ අධ්‍යාපනය නිසා. 2011 ඉඳන් මගේ බෝහිංගම නිවස මම පදිංචියට පාවිච්චි කරේ නැහැ. 2015 පස්සේ මගේ ඡන්දත් මගේ උරුබද්දාවේ මගේ වහගෙදරට මම අරගෙන තිබුණේ. 2015 මැතිවරණ වෙලාවේ යම් කටයුතු වලට මම ගෙදර වෙලා ගත්තා. ඊට පස්සේ එක්තරා අවස්ථාවක වෛද්‍යවරයෙක් කුලියට දීලා තිබුණා. මෑතක ඒ ගෙදර නඩත්තු කටයුතු සඳහා වැඩ කිහිපයක් ආරම්භ කළා. ඒ කටයුතු භාරව ඒකට සහයෝගය දෙන්න ඒ අසල්වාසී මම ගෙදරගෙන තිබුණා. මගේ යතුරු භාර දීලා තිබුණා. ඊට දින දෙකකට කලින් මත්තම් පෙරේදා දිනේ ඒ පුද්ගලයාව අතලඟුට අරන් දුන්න පොලිසියෙන් ඔහු සතුව මත් පැන් තබාගෙන ඉන්න වරද. ඊට පස්සේ ਉਹ අතලඟුට අරගෙන ඔව්ව පොලිසියට ඉදිරිපත් කරලා ඌට අප දීලා තිබුණා. හැබැයි ඊයේ දිනේ මේ මගේ ගෙදර බලාගන්න මිනිස්සයා සතුව මත් පැන් තිබෙන කාරණේ දේශපාලන කොණේකින් දැකපු කට්ටිය මේක මගේ ඇඟවලට දාන්න උත්සාහ කරා. මගේ ඇඟවලට දාන්න උත්සාහ කරා. පොලිසිය අවශ්‍ය නීතිමය කටයුතු කරලා ඉවරලා තියෙද්දි නැවත මේක කොහොමාරි මගේ ඇඟවලට පටවන්න මට හිතෙනවා පොලිසියට බලපෑම් කරා කියලා. විශේෂයෙන් ඊයේ දිනේ මට කුලියපිටිය පොලිස් ස්ථානයට ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න කියලා. ඉතින් මම ඔයාලා බලපුවාම මේ මගේ ගෙදර බලාගත්තු මිනිස්සයා සතුවක් අත්පැන්ති විලා ඒකට අදාළව මගේ ප්‍රකාශයක් ගන්න කියලා. ඉතින් මම නීතිගරුක ප්‍රවේශයක් විදිහට ගිහිල්ලා මගේ ප්‍රකාශය දුන්නා. මම මේ නිවසේ පදිංචි නැහැ. මේ නිවස කාලයක් වහලා තිබුණේ මේ නඩත්තු කටයුතු එකට තමයි උට යතුරු බාර දීලා තිබුණේ කියලා කාරණේ කරලා මම කිව්වා. අතන මම පොලිසියට ආයතුත් නැහැ. නමුත් මම නීතිගරුක ප්‍රවේශයක් කියලා දෙර ගිහිල්ලා පැහැල කරා. මම හිතනවා මීට සතියකට දෙකකට විතර කලින් මගේ කුරුණෑගල ළඟදී තියෙන නිවසේ මම දුන්නා කුරුණෑගල රෝහල සඳහා භාවිතයට සිටින වෛද්‍යවරුන්ගේ නවාතැන් පාවිච්චි කරන සඳහා. ඒ අවස්ථාවේ කුරුණෑගල නගරාධිපතිවරයා මේ ප්‍රදේශයේ ජනතාව කුලප්පු කරලා විශාල ප්‍රශ්නයක් ඇති කරලා තිබුණා. ඒ හරහා විශාල විරෝධතාවයක් නගරාධිපතිවරයාට කුරුණෑගල ප්‍රදේශය තරමේ හටගන්නත් ඇති වුණා. මට ලොකු සැකයක් තිබෙනවා මේ සිදුවීම් දෙක අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද කියලා. මගේ දේශපාලන චරිත ඝාතනයට මේගොල්ලෝ අද කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන් මම දේශපාලනයට එන්න කලින් ගුරුරෙක් ගණිත ගුරුරෙක් විදිහට රජයේ පාසල් වලට ගිහින් කෙනෙක්. ඊට පස්සේ ව්‍යාපාරිකෙක් විදිහට තමයි මම දේශපාලනයට ආවේ. දේශපාලනයට එනකොට තිබුණ ගෙවල් තමයි එකකයක්වත් මම 2013 පාර්ලිමේන්තුවට ආවේ. ඊට කලින් මම ප්‍රාදේශ සභාවත් පාර්ලිමේන්තු සභාවත් ඉන්නේ නැහැ. ඊට කලින් මම හදපු ගෙවල්. ඉතින් ඒ නිසා මට පේනවා අපිට එක එක ලේබල් ගහන්න හදනවා. අපිට කසිප්පු ලේබල් ගහන්න හදනවා. මේ හොයලා බලපුවාම මේ වෙබ් අඩවි වල මේ Facebook පිටු වල පිටිපස්සේ ඉන්නේ එතනෝල් ව්‍යාපාර කරන අය විශාල වශයෙන් මත්පැන් වල විශාල බාර් තියෙන අය තමයි අපිට මේ මඩ ගහන්න හදන්නේ. ඒ නිසා මම තාම දැඩිව ප්‍රතික්ෂේප කරන විතරක් නෙමෙයි මම ගැන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් බිංගිරි ආසනේ ජනතාවගෙන් කරන්නේ කුලියපිටියේ නගරේ ආසනේ ජනතාව දන්නවා හොඳට. එනිසා මේ දරන උත්සාහ පිළිබඳව මම තාම පිළිකුලෙන් යුතුව හලා දක්ින විතරක් නෙමෙයි මම ඉදිරියේදී මේ සමහර මඩ ගහපු බඩවි වලට Facebook වලට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න කටයුතු කරා. මොකද අපිට පේනවා මේක මේ අපේ සමගි ජන බලවේගයේ මඩ විතරක් නෙමෙයි. තවත් ප්‍රධාන කීප දෙපොළකට පෞගේ කාලේ මේ විදිහට පෞද්ගලිකව මඩ ගහන්න අවශ්‍ය කටයුතු කරමින් හිටියා. සමහර අයට සම්බන්ධ කළ වීඩියෝ නිර්මාණය කරලා නොයෙකුත් වැරදි ප්‍රවෘත්ති නිර්මාණය කරලා මේ දිරි විශාල වශයෙන් චරිත ප්‍රේම දශමතුමාගේ ටීම් එකේ කණ්ඩායමේ සමගි ජන බලවේග කණ්ඩායමේ ඉන්නේ අයගේ චරිත ඝාතනය කරන්න කටයුතු කරමින් යනවා. ඒක සංවිධානාත්මක කර